දැන් මේවා ලියාගන්න එක ගාන හදාගෙන යන්න ඕන දරුවෝ ටික වෙලාවකින් මම බෝඩ් එක මකනවානේ පන්තිය වගේ තමයි ඈ ඉස්කෝලේ පන්තියදී වගේ තමයි वर्गिया x කුණ කිරීම x වලට පුළුවන් සද අන්න වර්ග කියලා දැන් x කුණ කිරීම x කියලා මෙහෙම තිබ්බනම් x වර්ගය කියලා දාන්න පුළුවන් x අකුරු දෙකක් එකතු කරන්න තියෙන්නේ දාන්න මොකද x අකුරු දෙකක් එකතු කරන්න තියෙන්නේ දාන්නේ 2x කියලා 2x සර් කුණ කිරීමේදී විතරද සර් 2 2 වර්ගය දාන්නේ ඔව් ගුණ කරන්න තිබ්බම තමයි දරුවෝ ඒ වර්ගය එන්නේ එතකොට ඒ ඒ ගුණ කරන්න තියෙන අකුරු ගණනත් එක්ක एक यार दर्शक ही बैठी बिना एक्स गुना करी में एक्स गुना करी में स्थिर तुम पारा तिब्बत एक्स तुम ये नहीं बारे की लेना थैंक यू सर यार मेरे असुवा एक तो करना वाह इधर सी हैटाक की ना वाह समान है आंसर का तुम सी हैटाई देन इससे ला समय करने वाले बागे ये मर एक ऐसी हैटाई बात कराना एक ऐसी हैटाक अड� විවක කාලේ ඉතල මේක හැදුවද මේකේ බෙසි අරගෙන දෙපැත්ත දෙකෙන් බෙදලා හැදුවද ඔක්කොම ඔව් x කියන්නේ 100යි 100 උන් දැන් ටිකක් අමාරු එකක් දෙන්න යන්නේ ඔය ටිකක් හිතන්න වෙන අමාරු එකක් තමයි දැන් දෙන්න යන්නේ ටිකක් හිතන්න තියනවා මේකේ උන් බාන රූපය මම මේ කොටසෙන් කොටස අඳින්නේ නැත්තම් වලට අඳින්න අමාරුයි. එහෙනම් කොටසෙන් කොටස අඳින්නේ. මෙහෙම රේඛාවෙන්ද මෙහෙම රේඛාවෙන්ද? මට මෙහෙම වැයක් පලියක් ගැතෙන්න. කාටද වෙරි? දෙරි කාටද? ඕද ලබන ලබන මාසේ ස්කූල් පටන් ගන්නවා. එතකොට ඔය බැරිකම් ඔක්කොම පෙන්නයි ගුරු ස්කූල්ට ආවම. නේද කම්මැලි වෙලා සමහර මහත් වෙලා බලන්න ඉබේ සේනා ඉඩපු විදියම අපි ඉති වයස දෙන කට්ටියනේ වයස දෙන කට්ටියම තමයි මේ මාරින් එක මත ඇනින් හරි දැන් මේක දරුවෝ මෙතන කෝණය මම අංශක 80යි කියලා දාලා තියෙනවා ඊළඟට මේකේ මෙන්න මේ කෝණය b ඊළඟට මේ සම්පූර්ණම කෝණය මේ සම්පූර්ණම කෝණයම දෙනවා ගියා මේ සම්පූර්ණම කෝණය අංශක 100යි එහෙනම් මතක තියාගන්න අංශක 100යි කියලා කියන්නේ මේ සම්පූර්ණම කෝණය සම්පූර්ණම කෝණය මේ කෝණේ අංශක 50යි දැන් ඔන්න ටිකක් සංකීර්ණයි රූපේ රූප සරහන ටිකක් වැඩ වැඩි
දැන් මෙතනදී ඔයාලට දරුවෝ මේ ඒ කෝණේ කීයද කියලා කියන්න පුළුවන් නේ අර ඉස්සෙල්ලා වගේ දැන් මෙතන ඒ කෝණේ තියෙන්නේ මේ කෝණේ අංශක 50යි ඊයර මේ 2D කෝණේ තමයි B කියලා තියෙන්නේ ඊළඟ මේ සම්පූර්ණම කෝණය තමයි අංශක 100 ඒ කෝණය 40යි මේක C දැන් ඒ කෝණේ අංශක කීයක් වෙන්න ඕනද ඒ කෝණය 80යි අංශක 80 ඒ කෝණේ අංශක 80ක් වෙන්න ඕන නේ ප්‍රතිමුඛ කෝණය අපිට කියන්න පුළුවන් නේ ඒ කෝණය අංශක 80යි දැන් ඊළඟට කරුවනේ අපි ආයෙ කට්ටුනොත් යමු මේ ආයෙ කට්ටුනොත් යමු කට්ටු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් මේකේ ඔයාලට B කෝණය සොයාගන්න පුළුවන් දරුවෝ මෙන්න මේ ත්‍රිකෝණය උදව් කරගෙන මේ ත්‍රිකෝණය අංශක 50යි ඔව් අංශක 50යි දෙන්නේ मित्र दिया में छोटी कौन है बी बी एक तो गिरी है ना पनाहाई का तो गिरी है ना जब मे कौन है आप इससे लगा गए तो आसू हुआ है बी एक का तो गिरी है ना पनाहाई का तो गिरी है मासू हुआ समान कराने आंसर क्या किया था किसी आसू हुआ था नहीं मित्र आंसर के किसी के ध्यान के लिए बहुत मुंदा है और घर दर्पण कुछ तेरे को हुआ දැන් දෙපැත්තෙන්ම අපි ඉස්සෙල්ල විදිහට 130ක් අඩු කරනවා අපිට දරුවෝ දැන් සමහර දරුවන්ට උත්තරේ 50යි ඔව් හිතෙන් ගන්නත් පුළුවන් නමුත් ඉතින් අපි අර උත්තරේ ගත්ත ක්‍රමය ටිකක් පෙන්වන්න ඕනේ 50ක් වෙනවා C සමානයි 50 B කෝණේ යගේ අංශක 50ක් වෙනවා එතනින් පස්සේ ඔයාලා යන්න ඕනේ C කෝණය සොයන්න පුළුවන් ක්‍රමයට C सी कौन है वन नंबर वो ओ हाथ लिए गाते हैं हाथ उड़ हाथ लिए गाते मैं नहीं आटिंग किया मैं आटिंग किया कौन है किया मैं संपूर्ण कौन है आंशक का पना है मैं का पना है आंशक का पना है पना है කොහොමද 50ක් උනේ මේ සම්පූර්ණ කෝණය 100යි 100න් මේ උඩ කෝණය 50ින්ද 50ක් අඩු කරා ඉතින් යටින් තියෙන කෝණය අංශක 50යි දැන් ඔයාලට පුළුවන් යටින් තියෙන කෝණය අංශක 50ක් න්ද මේ කෝණ තුනේ එකතුව 180ට සමාන කරන්න පුළුවන් 100 එකතු කිරීම 180 මේ කෝණය 50යි ඔය කෝණ තුනේම එකතු වෙන 180ට සමාන කරනවා දැන් මෙතන 40යි 50යි දෙක එකතු කරනවා 90ක් වෙනවා සමාන 180යි 90යි ඊළඟ කොහොමද දරුවනේ කරන්නේ 180ෙන් 90 අඩු කරනවා ඔව් 180ෙන් 90 අඩු කරනවා දෙපැත්තෙන්ම 90 90 අඩු කරනවා එහෙම අඩු කරලා ඔයාලට උත්තරේ ගන්න කොහොමද යගේ අංශක අංශක් නේ දෙන්නේ ඔව් සර් අංශක 90ක් වෙනවා. එතකොට දැන් ඔය මම ඔය ප්‍රශ්න කීපයේ කලේ දරුවෝ ගොඩක් අභ්‍යන්තර කෝණ සම්බන්ධ කරගෙනමයි. නමුත් මම ඔයාලට බාහිර කෝණ ආශ්‍රිතව ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුවයි චතුරස්‍රයක බාහිර කෝණ තුනේ එකතුවයි මම ඔයාලට දුන්නනේ. ඔව්. එතකොට දැන් අපි මම මේ රූපෙ මකන්න දරුවෝ. එපාද ඔන්න ඉන්න මගන්න සර් හරි එහෙමනම් ඒ රූපේ තියෙද්දිම මම මෙතනින් තව රූපයක් අඳිනවා තව එක රූප සටහනක ප්‍රශ්නයක් කරලා මම වැඩසටහන අවසන් කරන්නම් මෙන්න මෙහෙම දැන් මෙතනදී මම බාහිර කෝණ ලබා ගන්න හදන්නේ බාහිර කෝණ මම චතුරස්‍රයක් ගන්නම් දරුව චතුරස්‍රයක බාහිර කෝණ ලබා ගන්න හදන්නේ අපිට මෙහෙම පුළුවන් අඳින්න. කෙලවරෙන් අඳින්න නෙවතු මෙහෙම අඳින්න පුළුවන් නේ. ඊට පස්සේ මේකෙත් අපි මෙන්න මෙහෙම අඳිනවා.
දැන් චතුරස්‍රයේ බාහිර කෝණ සියල්ලම ගත්තා. දැන් මම මේ කෝණේ අංශක 90යි කියලා පෙන්නුවා. මේ බාහිර කෝණේ අංශක 90යි. ඊළඟට මම මේ කෝණ දෙක මේ දෙකම x කියලා දාලා තියෙන්නේ. ඊළඟ මෙන්න මේ බාහිර කෝණය අංශක 70යි. උපසරහන අඳින්න පහසුයි. මම පියවරෙන් පියවර ඔයාලට පෙන්නුවා. x වල අගය සොයන්න තියෙන දරුවනේ. x වල අගය. x වල අගය. ඔයාලට තියෙන්නේ මේ කෝණ හතරම එකතුව සමාන කරන්න 180ට. 180. ඔව්. sorry sorry. කරද? කීයදද? 100ට. 360 x එකතු කිරීම x එකතු කිරීම මෙතන අංශක 70යි ඊළඟට යටින් තියෙන කෝණය අංශක 90යි ඔය කෝණ හතරම එකතු අංශක 360ට සමාන කරන්න ඕන දැන් අර ඉස්සෙල්ලා වගේ මෙතන x ඉව දෙකක් කියන්නේ 2x 5x බැරි වෙනවක් මෙතන 2x කියන්න මෙහෙම තිබ්බනම් 9x එතකොට 9x දැන් 2x ධන 90 70යි 160යි 160යි සමානයි 360යි 360 දෙපැත්තෙන්ම අඩු කරන 160යි හොඳයි දෙපැත්තෙන්ම 160ක් අඩු කරනවා දෙපියේ ඔව් එතකොට දෙපැත්තෙන්ම අඩු කරාම 160ක් අපිට 2x වල අගය කීයද ගන්න පුළුවන්? 2x වල අගය එන්නේ අංශක 200යිනේ. දැන් දෙපැත්තම බෙදනවා කීයද? 2. 200. 2. 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
දැන් දරුවනේ මේ විසඳපු අපි ඒ විසඳපු රූපසනහන් එක්ක ඔයාලා කරන්න අභ්‍යාස කරලා තියෙනවා මේ මේ හා සමාන රූපසනහන්. ඒ රූපසනහන් වල ඔයාලට පුළුවන් පුළුවන් හැටියට පුළුවන් හැටියට කරගෙන ඉන්න ඉස්කෝලේට. හරි එහෙනම්නේ මම කියන එක. එහෙනම් පුතල් මම අවසන් කරන්න යන්නේ දැන්. එතකොට ඔයාලට පුළුවන් හැටියට මේ අභ්‍යාස ටික විදිහටම ඒ පෙළපතේ තියෙන අභ්‍යාස මාලා ටිකත් කරන්න ඊළඟට මම අර කිව්ව විදිහට අර ක්‍රියාකාරකම දරුවනේ ක්‍රියාකාරකම් හතර තියෙන්නේ ඒ අර කොළ අලවල කරන එක මම අර වැල්ටි ඉස්සල කිව්වේ අන්න ඒකත් ඒ පොතේ අර ඒ අදාළ කොටස් ටික හොඳට කියවලා ඒකත් කරගෙන ඉස්කෝලේට එන්න එතකොට ක්‍රියාකාරකම්ට දැන් මේකට සම්බන්ධ වුණ නැති යාළුවන්ටත් ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් සර් අභ්‍යාස ඔක්කොම කරන්න හොඳ මෙහෙම අභ්‍යාස වල දරුවෝ කරන්න පුළුවන් ඒවා කරන්න දැන් මෙහෙම මම ප්‍රශ්න කරලා පෙන්නුවා වුණත් සමහර ඒවා අමාරුව තියෙන්න පුළුවන් නේ එතකොට ඒ ටික ඉස්කෝලේට ආවහම වලගේ ඒ සර් ගෙන් හරි මිස් ගෙන් හරි ඒ ටික අහගන්න පුළුවන් නැත්තම් සම්පූර්ණම පාඩමක් දරුවෝ අමුතුවෙන් කර කර ඉන්න ගියාම වෙනම කාලයක් යනවනේ ඒ නිසා තමයි මේ ප්‍රයත්නය හරි එහෙමනම් අද පන්තියට සහභාගී වූ අට AB පන්ති වල දරුවෝ වෙන්නදී සියලුම දරුවන්ට මම ස්තුතිවන්ත වෙනවා සුබ දවසක් දරුවනේ ආයෙ දවසක හම්බෙමු අපි දුෂ්කරතා මගහරවාගෙන දෙවෙනි වතාවට සම්බන්ධ වූ දරුවන්ට ගොඩක් ස්තුතියි එහෙනම් අද අපි පාඩම අවසන් කරමු ජය වේවා ආයුබෝවන් දරුවන් හැමෝටම thank you sir